වස්සමාදන් වෙන දිනය. ඇසළ පොහොයට පෙර දිනේ වස්සමාදන් වෙනේ යෙදිලා තිබෙනවා. ඉතින් උන්වහන්සේ ඒ ස්ථානයේම වස්සමාදන් වෙලා වීරිය කරන්න පටන් ගත්තා. ඉතින් වස් තුන් මාසෙ ගෙවිලා ගියා. වස්සුන් තුන් මාසෙ ගෙවිලා ගියා. උන්වහන්සේට මනුස්ස ස්වභාවයේ ඉක්මවාගේ උත්තරීතර ඥාන දර්ශනයක් උපදව ගන්න බැරුව ගියා. නමුත් උන්වහන්සේත් එක්ක ඒ ස්ථානයේ බණ භාවනා කරපු අනිත් ස්වාමීන් වහන්සේලා විසුද්ධි පවාරණය කරන්න උතුම් අරහත්වය අනික් භික්ෂූන්ට ප්‍රකාශ කළා. මං සියලු කෙලෙස් නැසුවා උතුම් අරහත්වයට පත් වුණා කියලා අනිත් භික්ෂුන් වහන්සේලාට විසුද්ධිය පවාරණය කළා. ඉතින් මේ භික්ෂුන් වහන්සේට මේ මහා සිව තෙරුන් වහන්සේට මහා දොම්නසක් ඇති වුණා. ඇස් දෙකෙන් කඳුළු හලා කඩාගෙන වැටුණා. ඉතින් උන්වහන්සේ කල්පනා කරා, එහෙනම් මම දැන් සතර ඉරියව්වකින් තමයි මේ ධර්මය පුරුදු කළේ. ඒ නිසා දැන් මං එක් ඉරියව්වක් අතහරිනවා. නිදාගන්න ඉරියව්ව අතහැරලා